ආයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදාසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මහා පරිමාණ සෝලා පව මාෆියාවක් ගැන සජිත් හෙලි කරයි තව තව ණයගමු විකුණාගෙනත් කමු ඡන්දය තියනකන් ඉතින් ඉන්න ටිකේ ඉන්නකො ඔහෙලා සොමිය දමාලා කියලා අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 421 වෙනි ටෙලිවැකිය. අයවැය වැඩි ඡන්ද 41කින් සම්මතයි නේද? ඒ කියන්නේ අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණා, විපක්ෂව ලැබුණේ 81යි. ඒ එක්කම මුදල් ඇමති සහ ජනපති වන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අමතලා කිව්වා IMF ණය වාරිකයේ දෙවැනි කොටස වන ඇමරිකානු ඩොලර් මිලියන 337 දෙනවා කියලා නේද? IMF එක කිව්වා කියලා. මට හරි සන්තෝසයි. මම වැල් පාර්ලිමේන්තු දරුවව එගොඩට ගෙනිච්චා. හැබැයි ඉදිරියේදී වංක ගිරියක් හම්බ වෙනවා කියලා. අපි පස්සේ ටෙලිවැකියකින් බලමු වංක ගිරිය කියන්නේ මොකක්ද කියලා. හොඳේ. දැන් මේ කතාව අහලා යමුකෝ. විස්තීර්ණ ණය පහසුකමේ දෙවනි වාරිකයේ අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මේ අභියෝගාත්මක ජයග්‍රහණී ගමනට නායකත්ව දෙන්න ලැබීම ගැන මා තුළ ඇත්තේ නිහතමානී සතුටක්. රටේ බහුතර ජනතාවගේ කැපවීම වෙහෙස වීම නිසා මට අපේ ලංකා මාතාව වැල් පාලමේ එගොඩ කරන්න පුළුවන් වුණා. වැල් පාලමේ එගොඩ වුණත් මෙතැන ඉස්සරහට තියෙන්නේ වංකගිරියක්. හරි පාරේ ගියේ නැත්නම් අපි වල්මත් වෙනවා. දැන් අපි බලමු මේ IMF නිල නිවේදනයේ දිහා. එහිදී නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා. හොඳේ කෙන්ජි ඔකමුරා මේ නිල නිවේදනයේදී මෙන්න මෙහෙම කියනවා. ශ්‍රී ලංකාව බදු ආදායම හැර හොඳට අහගන්න. බදු ආදායම හැර අනෙකුත් සියලුම ඉලක්ක සපුරාගෙන ඇත. බදු ආදායම හැර. ඒ කියන්නේ මෙච්චර ගහලත් නේද? තාම ලංකාව බදු ආදායම සපුරගෙන නැහැ. අපි හිතමුකෝ ජනවාරි ඉඳලා තමයි වැට්ටක සපුරගන්නේ කියලා. හොඳේ. දැන් මේකෙන් ගම්ම වෙන කාරණාව මොකද්ද? එක්කෝ ගහපු බදු හරියට එකතු කරගෙන නැහැ. හරිනේ. එහෙම නැත්තම් තව බදු ගහන්න තියෙනවා. හොඳේ. එහෙමත් නැත්තම් බදු වැඩි කරන්න තියෙනවා. හරිය. ඔය ටිකනේ වෙන්න ඕනේ නේද? බදු ඉලක්ක සපුර ගන්න නම් ඕක තමයි කරන්න වෙන්නේ. ඒකම කෙන්ජි ඔකමුරා මෙන්න මෙහෙමත් කියනවා. ගැඹුරින් මුල් බැසගත් දූෂණ දුර්වලතා සඳහා. හොඳට මතක තියාගන්න. ගැඹුරින් මුල් බැසගත් දූෂණ දුර්වලතා සඳහා විසඳුම් දීමේ මුල් පියවර ප්‍රශංසනීයයිලු. මුල් පියවර හොඳේ. අවසන් පියවර එහෙම නෙමෙයි හැ. අවසන් පියවර කෙන්ජි ඔකමුරාලට හොයන්ටවත් හම්බෙන්නේ. අවසන් පියවර වෙන්න ඕනේ වැඩිකාරින්ට දඬුවම් දීලා හොරුන්ව හිරේ දාන එකනේ නේද? මෙහිව නැහැ. හොඳේ. හොඳයි. මේක මතක තියාගන්න. මේක අපි කියන්න ඕනේ ඇත්තටම මේ කෙන්ජි ඔකමුරාට. මේක යකඩ මල්ලටත් ගුල්ලු ගහපු රටක් කියලා. හොඳේ. යකඩ මල්ලටත් ගුල්ලු ගහපු රටක්. හරිය. හැබැයි මේ IMF එකක් දන්නවා. මොකද්ද දන්නේ? ගැඹුරින්ම දූෂණයේ මුල් බැසගත්ත රටක් මේක කියලා. හොඳේ. අපි නෙමෙයි කියන්නේ IMF එකේ ලොක්කෝ. හරිය. උන්දල දන්නවා මේකේ ඉන්නේ හොරුන්ගේ තොරු කම්බා හොරු කියලා. ඒක දන්නවා. හොඳේ. දැන් ඊළඟට මේ කෙන්ජි ඔකමුරාගේ ප්‍රකාශයේ තවත් මෙන්න මෙහෙමත් තියෙනවා. රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම. බලශක්ති මිල ගණන් පිරිවැය සමග පෙළ ගැස්වීම. සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කිරීම. සංචිත නැවත ගොඩ නැගීම. මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කිරීම. දූෂණයේ පිටු දැකීම සහ පාලන තන්ත්‍රයේ ඉහළ නැංවීම. හොඳේ. දූෂණයේ පිටු දැකීම සහ පාලනයේ ඉහළ නැංවීම. අන්තිමට මේ කෙන්ජි ඔකමුරා මෙහෙමත් කියනවා. සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. සමාජ වියදම් පවත්වගෙන යාම සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම ඉතාම වැදගත් කියලා. හොඳේ. දැන් අපිට මුලින්ම අහන්න තියෙන්නේ මේක අහන්න ඕනේ කෙන්ජි ඔකමුරාගෙන්මයි. හොඳේ. IMF එකෙන්මයි අහන්න ඕනේ. ඔහෙලා දන්නවද මේ අපේ හොරමුකාලගේ තත්ත්වය? හරිද? හොරා කන්නේ කොහොමද කියලා ඔහෙලට හිතාගන්නවත් බැරි වෙයි. කෙන්ජි ඔකමුරා දන්නවද
අපේ හොරමු කාලා සිය සුඛ විහරණය සඳහා මොන තරම් ධනස්කන්ධයක් නාස්ති කරනවද හොරා කනවද කියලා ඈ මොන දූෂණ විරෝධී පනත් ගෙනවත් අපේ හොරු හිරේ යන්නේ නැහැ කියලා ඔකමුරාලා දන්නේ නැතුව ඇති මේ රටේ ධනේ හොරා කන දූෂිතින්ව හිරේ විලංගුවේ දාන්න මේ තියෙන නීති ඇත්තටම ඇති හොඳටම ප්‍රමාණවත් හරිද නමුත් ඔකමුරාට අපිට කියන්න තියෙන්නේ මේ උන්දලා එහෙම හිරේ දාන්නේ නැහැ තමන්ගේ යාළුවන්ව කියලා හොඳේ අනික අපිටත් ඔකමුරාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා රුපියල් 100ක් විතර අතේ තියෙන මිනිහෙකුගෙන් රුපියල් 75ක් විතර බදු ලෙස අය කරගත්තාම හරිද අතේ ඉතිරි වෙන්නේ කීයද රුපියල් 25යි ඒ 25ෙන් තමයි මේ මිනිස්සයා අනිත් අවශ්‍ය දේවල් සියල්ල කරගන්න ඕනේ හොඳේ දරුවන්ව පාසල් යවන්න ඕනේ පෝෂදායි ආහාර දෙන්න ඕනේ රෝගී වුණාම බෙහෙත් අරන් දෙන්න ඕනේ රජේ රෝහල් වල බෙහෙත් නැහැ රජේ රෝහල් වලට ගියහම බෙහෙත් ලියලා දෙනවා ෆාමසි වලින් ගන්න රෝහල් වල පරීක්ෂණ අඩාලයි වැඩි හරියක් පිටින් කරන් එන්න කියලා රසායනාගාර පරීක්ෂණ ටික ලියලා දෙනවා ප්‍රවාහණයේ ඉහළයි ගමන් බිමන් යන්න සල්ලි ඕනේ ඈ එතකොට මේ බහණ්ඩ මිල තියෙන්නේ අහස උසට නේද මේ කෙන්ජි ඔකමුරාලා දන්නේ නැති එකක් තියෙනවා මොකද්ද මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මේ දේශපාලනඥයින් නිලධාරීන් සහ සමහර කූට ව්‍යාපාරිකයින් කියන තුන් කට්ටුව එකට අත්වැල් බැඳගත්ත මාෆියාවක් කියලා. හොඳේ මාෆියාවක්. කෙන්ජි ඔකමුරාලා ඔක දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් IMF එක දන්නෙත් නැහැ. එක උදාහරණයක් දෙන්නම්. සීනි. ඔව් සීනි තමයි. දේශපාලනඥයින් නිලධාරීන් හා කූට ව්‍යාපාරිකයින් අත්වැල් බැඳගෙන ගහපු ගේමකට හොඳම උදාහරණේ සීනි. මතකද සීනි බද්ද? ඔව් සීනි බද්ද 125ට අඩු කරලා එයයි එයාගේ යාළු කොම්පැනිකාරින්ට සහනයක් දුන්නා. හොඳේ අපිට සීනි අඩු වුණාද නේ අපේ සීනි වැඩි වුණා. හොඳේ එදා 125ට බද්ද තියෙනකොට සීනි කිලෝව රුපියල් 270ට තමයි අපිට ගන්න උනේ. දැන් සීනි වලට බද්ද ගැහුවා රුපියල් 50ක් කරලා. හරිද? දැන් සීනි කිලෝවක් කීයද? රුපියල් 350යි. හරිද? බදු අඩු කළත් බදු වැඩි කළත් ජනතාවට බඩුම තබා කියලා මේ කෙන්ජි ඔකමුරාලා දන්නේ නැහැ. ඒකම ඉතින් එකක් කියන්න ඕනේ. ජනපති රනිල් නිතර කියනවානේ වැල් පාර්ලිමෙන් දැන් ඔන්න එගොඩ කළා කියන කතාව නේද? ඒකේ තේරුම අපි හිමින් අවබෝධ කරගන්න ඕනේ. ඔහු මේ කියන්නේ මොකද්ද දන්නවද? ණය ගන්න බැරුවයි අපි හිටියේ. හරිද? බංකොලොත් වෙලා හිටියා. ගත්ත ණය හොරා කාලා, ගත්ත ණය විනාශ කරලා ආපහු ණය දෙන්නේ නැති තැනට රටපත් වෙලා තිබුණා. දැන් එයයි මොකද්ද දන්නවද කරේ? ඕන් ආයේ ණය ගන්න පුළුවන් කියලා ඩීල් කරගත්තා. ආයේ ණය ගන්න පුළුවන්. හොඳේ. ඔය වැල් පාර්ලිමෙන් එගොඩ කළා කියන්නේ අපිට ආයේ ණය ගන්න පුළුවන් තැනටපත් කළා කියන එක. එහෙම නැතුව වෙන අමුත්තක් නැහැ. හොඳේ. තමුන්ලා ඉතින් දිගටම කලේ ණය අරගෙන ඒ ණය නිෂ්කාරණ වැඩවලට වියහිදම් කරලා අන්තිමට රටේ ජනතාව කොහොමත් ආය අමුතුවෙන් අතරමං වෙන්න එකක් නැහැ. දැනුත් ඉන්නේ වංකගිරියක තමයි. හොඳේ. මහා පැටලිලි ගොඩක් සහිත ජීවිතයක් තමයි අදත් මේ රටේ ජනතාව ගෙවන්නේ කියලා ටෙලිවිකිය අවසන් කරනවා. තව තව ණය ගමු අහුවෙන දේ විකුණං කමු ඡන්දේ තියනකන් ඉතින් අපි ඉන්න ටිකේ ඉමුක සුදු සොමිය දමාලා කියලා. හොඳේ. ඕන් එහෙනම් ටෙලිවිකිය අවසන් කළා. පුනකරී වැවේ මතුපිට ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය පිටුපස මහා පරිමාණ වංචාවක් සිදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පළපුරුද්දක් නැති සමාගමකට මෙම ව්‍යාපෘතිය ලබා දී ඇති බවටද විපක්ෂ නායකවරයා චෝදනා කරනවා. පුනකරී වැවේ සිට නව කිලිනොච්චි ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහන් මාර්ග ඉදිකිරීම සහ 100ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීමේ වගකීම බාර දීලා තිබෙන්නේ කැබිනට් අනුමැතියකින් යුනයිටඩ් සෝලා එනර්ජි කියන ආයතනයට. මේ යුනයිටඩ් සෝලා එනර්ජි කියන ආයතනයට කිසිම ගොඩබිම් සහ පාවෙන සෝලා ෆාම් ව්‍යාපෘතියක් කරපු පළපුරුද්දක් නැහැ. ඔස්ට්‍රේලියාවේ මේ ආයතනය කිසිම බැටරි ස්ටෝරේජ් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා නැහැ. වොට් 700 පැනල් දස ලක්ෂයක් ස්ථාපනය කරන්නට වෙනවා මෙගවොට් 700ක් උත්පාදනය කරන්න. අවම වශයෙන් ගණනය කරලා තිබෙනවා අක්කර 782ක් අවශ්‍යයි කියන කාරණා. සෝලා පැනල් එක ආයු කාලය අවුරුදු 25යි. හැබැයි ව්‍යාපෘතියේ ආයු කාලය මේගොල්ලෝ ඉල්ලනවා අවුරුදු 35කට. ඇයි මේ වැඩිපුර අවුරුදු 10ක් ඉල්ලන්නේ? අපේ රටේ ඊඩම්මක් කර
හත්සි අසූ දෙහකට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්නද කියන සැකය මතුවෙනවා. මේ යුනයිටඩ් සෝලා එනර්ජි කියන ආයතනේ ප්‍රධානි ඔහු සෝලා පැනල් ඩීල කෙනෙක් සහ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්, ඒකේ අකවුන්ටන්ට් හැටියට කටයුතු කරන තංගල්, ප්‍රොපර්ටි සේල්ස් ඒජන්ට් කෙනෙක් වික්ටෝරියාවල, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් වික්ටෝරියාවේ හෝටල්, වික්ටෝරියාවේ ඉන්න වෙබ් ඩිසයිනර් කෙනෙක්. මෙවන් අධ්‍යක්ෂක මණ්ඩලයකට පුළුවන්ද ඔස්ට්‍රේලියාවේ තියෙන ලොකුම සෝලා ව්‍යාපෘතියට වැඩිය දෙගුණයකට කිට්ටු සූර්ය බලශක්ති බලාගාරයක්, ඒ වගේම 100% බැටරි බලශක්ති ගවඩාව, සම්ප්‍රේෂණ රැහන් මාර්ගෝස්කේ ඉදිකිරීම හැකියාව තිබෙනවා? ඒක බරපතල ප්‍රශ්නයක්. කිසිම අත්දැකීමක් නොමැති ආයතනයකට මේක ලබා දීලා ඒ අවසරපත්‍රය කළ හැකි සමාගමකට විකිණීමේ තත්ත්වයක් නිර්මාණය වෙයිද කියන සැකය අපි තුල තිබෙනවා. මේ වගේ අන්ත දූෂිත ගිවිසුම් වලට කැබිනට් මණ්ඩලයත් අනුමැතිය ලබා දීම තාමත් නිර්ලජ්ජිත ක්‍රියාවක්. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙවන් ව්‍යාපෘතියක් මේ බංකොලොත් රටේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි අපේ පිළිකුල් සහගත ප්‍රසාදය පළ කරමින් අපි මෙවන් දූෂිත ගනුදෙනු ප්‍රතික්ෂේප කරමු. අපි මේ පිළිබඳව ගත යුතු සියලුම පියවර ගන්නට අපි අදහස් කරනවා. ඒත් සමගින් උදාසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.